පියමතින් දකින සිත් හද ළඟින් විඳිනා පළමුවන දේව ප්‍රකාශනය යෙසාය දිවස් ප්‍රතාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධව කැරලි ගැසුවේවත් එතුමන්ට පිටුපාගියේවත් නැත. මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල්ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙල ගැසීමෙනුත් හරවා නොගතිමි. මහොත්තම දෙවි සමිතානන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපමිණෙන බව දනිමි. මන්ද දෙවිඳානෝ මා ළඟය. එතුමානෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධව චෝදනා කරන්නේ කවරෙක්ද? අපි දෙදෙනාම විනිශ්චයට යමු. ඔහු මට විරුද්ධව චෝදනාව ඉදිරිපත් කරවා. මහෝත්තම දෙවි සමිතානෝ මට උපකාර කරන සේක. මා වැරදිකරු යැයි ඔප්පු කළ හැක්කේ කවරෙකුටද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙනම අතුරුදහන් වන්නෝය. දේව වචනය මෙසේය. මම සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. සමිඳුන්ට ප්‍රේම කරමි. මන්ද එතුමානු මගේ අයදුමද මාගේ කන්නලවුද ඇසූසේක. එතුමානන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාඥා කරන්නේමි. මම සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. මාරක රැහෙනින් මම වෙලුනෙමි. පාතාලේ වේදනා මා අසු කරගත්තේ. විපත හා දුක මා වෙලාගත්තේ. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයදීමි. මම සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. සමිඳුනි මා මිදුව මැනවයි කිමි. සමිඳානෝ දයාවන්ත දැහැමිය. එසේ අපේ දෙවිඳානෝ අනුකම්පාවෙන් යුක්තය. මම සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන් නිහතමානී ආය සුරකින සේක. මා අනතුරේ වැටී සිටියදී එතුමානෝ මා ගලවා ගත් සේක. මම සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන් එතුමානෝ මාගේ ජීවිතය මරණයෙන්ද මාගේ ඇස් කඳුලෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගලවාගත්සේක. එසේ හෙයින් මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියේ
හැසිරෙන්නේමි. මම සමිදුන් ඉදිරියෙහි හැසිරෙන්නේමි. දෙවන දේව ප්‍රකාශනය. ජාකෝබ් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාඩයකි. මාගේ සහෝදරයනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම් ඉන් වැඩක් ඇද්ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැලවීම ගෙන දෙයිද? යම් සහෝදරයෙකු හෝ සහෝදරියක හෝ ඇඳුම් නැතිව දිනපතා කෑම නැතිව සිටියදී ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයානුදී ඔබට දෙවි පිහිටයි, උණුසුමට ඇඳ පැළඳ කාබී සතුටු වන්නැයි ඔවුන්ට කියන්නේ නම් එයින් මුණ යහපතක්ද? ඇදහිල්ල ගැන කිය යුත්තේත් එයමයි. ක්‍රියා විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලකි. ඔබට ඇත්තේ ඇදහිල්ලය, මට ඇත්තේ යහපත් ක්‍රියාය. හොඳයි, ඔබ ක්‍රියා නැතිව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකිය. දේව වචනය මෙසේය. සුදෝ මාක්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. ජේසුස් වහන්සේද ශ්‍රාවකයෝද පිලිප්පි කයිසාරයේ ගම්වලට නික්ම ගියහ. මගදී උන්වහන්සේ කතා කරමින් මා කවරෙකු කියා මිනිසු කියදැයි ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. ඔහු උත්තර දෙමින් සමහරෙක් ස්නාවක ජොහන් යයි කියති, සමහරෙක් එලියා යයි කියති, අන් සමහරෙක් දිවසිවරයන්ගෙන් කෙනෙක්යි කියති පැවසූහ. මා කවරෙකු කියා ඔබ කියන්න උදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔබ ක්‍රිස්තුවරයානෝයයි පේදුරු පිළිතුරු දුන්නේය. උන්වහන්සේද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළසේක. එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක්වේදනා විඳින්නටත් ප්‍රජා මූලිකයන්ද නායක පූජකයන්ද විනයධරයන්ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරණු ලබන්නටත් තෙදිනකට පසු නැවත නැකිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක. උන්වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියම කතා කළ සේක. එකල පේදුරු උන්වහන්සේ පසකටගෙන උන්වහන්සේට තදින් චෝදනා කළේය. උන්වහන්සේ හැරි ශ්‍රිය ශ්‍රාවකයන් දෙස බලා පේදුරුට තදින් චෝදනා කරමින්, සාතන් අහකට යව, නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදියට මිස දෙවියන් වහන්සේ සිතන විදියට නොවේයයි වදාළසේක. එවිට උන්වහන්සේ ශ්‍රිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළසේක. යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තමකම නසා කුරුසිය දරා මා අනුව ඒවා සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේද ඔහු එය නැති කරගනි. මා උදෙසාත් සුභාස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේද ඔහු එය රැකගනි. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ප්‍රේමවන්ත අම්මේ තාත්තේ දුවේ පුතේ, අද සැප්තැම්බර් මාසේ 12 වෙනිදා ඉරුදින, ඒත් එක්කම සාමාන්‍ය සමයේ 24 වන ඉරුදිනට ඔබත් මමත් අද දවසේදී පා තබනවා. අද දවසේදී මේ අලුත් සතියක් පටන් ගන්න ඔබට මට මේ වර්බුම් නාලිකාව ඉදිරිපස දිව්‍ය පූජාවට යාමට නොහැකිව දෙවියන් වහන්සේ එහෙම නැත්නම් සුභාරංචිය මොනවද ඔබට කියන්නේ කියලා බලන්නට සැදී පෙරදී සිටින ඔබට අද දවසේ ජේසුස් වහන්සේ ප්‍රශ්නයක් දෙනවා. අද ඔබෙන් මගෙන් ජේසුස් වහන්සේ අහනවා ප්‍රශ්නයක්.
ඒ ප්‍රශ්නි තමයි එදා සිසීරිය පිලිප්පි ඒ ගමන අතරතුර ජෙසුස් වහන්සේ සමඟ ගෝලයන් යද්දි ජෙසුස් වහන්සේ ගෝලයන්ගෙන් අසපු ප්‍රශ්නය. ජෙසුස් වහන්සේ ගෝලයන්ගෙන් අහනවා, මිනිසුන් කවුද මං කවුරු කියලද කියන්නේ. ඒත් එක්කම ඔවුන් විවිධ උත්තර දෙනවා. විවිධ එලියා, මෝසස්, දිවැසිවරේක් කියලා කියනවා, ස්නාවක ජුවාම් කියලා කියනවා. හැබැයි මේ උත්තරවලින් පස්සේ ජේසුස් වහන්සේ අහනවා මේ ගෝලයන්ගෙන්, ඔබට මම කවුරුද? ප්‍රේමවන්තේනි, මේ මොහොතේදී ජේසු ඔබෙන් අහනවා මේ ප්‍රශ්නය, ඔබට මම කවුද? ජේසු කියන්නේ ඔබට කවුද? විවිධ උත්තර ලැබේ. විවිධ දේවල් ඔබ කියයි. ඔබට සහෝදරෙක්, ඔබට තාත්තා කෙනෙක්, ඔබට හොඳම මිතුරෙක්. විවිධ උත්තර, ඔබටම ආවේනික වූ උත්තර තිබෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට මෙහෙ මොහොත වෙනවටත් ඔබට ජේසුව මොන වගේ කෙනෙක්ද කියලවත් ඔබ හිතලා නැති වෙන්නට පුළුවන්. හැබැයි අද දවසේදී බලන්න මෙනෙහි කරලා, ජේසු කියන්නේ මට කවුද, මොන වගේ කෙනෙක්ද මගේ ජීවිතේ කියලා මෙනෙහි කරලා බලන්න. ඒත් එක්කම පේදුරු උත්තර දෙනවා ජේසුස් වහන්සේට, ඔබ තමයි ක්‍රිස්තුවරයානෝ, ඔබ තමයි ක්‍රිස්තුවරයානෝ. සුදු මතේ, සුදු මාක් තුමන්ගේ සුදු සුවිශේෂයට අනුව මේ සුවිශේෂයේ මේ ප්‍රථම වතාවට තමයි මේ ක්‍රිස්තුවරයානන් පිළිබඳව මේ කතා කරන්නේ. ජෙස්වාංශ කවදාක්වත් කියලා තිබෙන්නේ නැහැ උන්වහන්සේ මේ සුවිශේෂයේ මේ 8 පරිච්ඡේදය වෙනකන් උන්වහන්සේ කියලා තිබෙන්නේ නැහැ උන්වහන්සේ ක්‍රිස්තුවරයානෝ කියලා. ඉතින් ක්‍රිස්තුවරයානෝ කියලා කොහොමද පේදුරු මේ දේ කියන්නේ? උන්වහන්සේ කියලා තිබෙත් නැත්තම් මේ තාක්. ඒ තමයි පේදුරු අනුමාන කරන උන්වහන්සේගේ ක්‍රියාකලාප, උන්වහන්සේගෙන් ඔහුට දැනෙච්ච දේවලුත් එක්ක මේ තමයි අපි බලාපොරොත්තුෙන් ඉන්න ක්‍රිස්තුවරයානෝ කියලා. ප්‍රේමවන්තේනි, ඒත් එක්කම මෙනෙහි කරලා බලන්න, ඔබේ ජීවිතේ ඔබේ තිබෙන මේ හැම දෙයක් එක්කම, ඔබ කරන හැම දෙයක් එක්කම ඔබව කොහොමද දැනෙන්නේ අනිත් අයට? ඔබව ඔබේ ක්‍රියාවලින් ඔබට ඔප්පු කරන්න පුළුවන්ද ඔබ කවුද කියලා? මේ ප්‍රශ්න දෙකත් මේ ඉරිද දවසේ, අලුත් සතිය පටන් ගන්න දවසේ අපි මෙනෙහි කරලා බලමු. ක්‍රිස්තුස් වහන්සේ ඔබටත් මටත් කවුද? අපේ ක්‍රියාකලාප තුළින් අපිව හැඳින්වෙන්නේ මොන ආකාරයටද කියලා අපි මෙනෙහි කරලා බලමු. ඔබ සැමට ජේසු පිහිටයි.